ඔබතුම සිටිය කාලේ තමයි මේ ස්වර්ණම යුගය කියලා කියන්නේ. ඇත්තටම දැන් ක්‍රීඩා ක්‍රියාරම්භද වෙලා තියෙන්නේ. ප්‍රථමයෙන්ම වර්තමාන කණ්ඩායම තලා තියෙන තත්ත්වයේ පිළිබඳ කනගාටුවක් තියෙනවා. මම දකින්නේ අපි මේ ප්‍රශ්නේ අවබෝධ කරගෙන ඒ ප්‍රශ්නේ මත පිහිටා කටයුතු කරන බව පේන්නේ නැහැ. ඒකට මම හිතන්නේ මම ඊට කලිනුත් යෝජනා කරා හිටපු ක්‍රීඩා ඇමතිතුමාට අපේ ක්‍රීඩකයන් විනිශ්චයකරුවන් පුහුණුකරුවන් ඒක පාලක මණ්ඩලයේ අමාත්‍යාංශය හිටපු ක්‍රීඩකයන් යනාදී වශයෙන් සිළු පාර්ශ්වයන් ගෙනල්ලා දවස් දෙකක විතර වැඩමුළුවක් කරලා ඒ වගේ වැඩමුළුවක් කරන්න පුළුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ වගේ එකකට ගෙනල්ලා අපේ හිස්තැන් අඩුතැන් ශක්තිමත්තැන් බලලා පස්ස අවුරුදු සැලැස්මක්වත් හදන්න. ඒ සැලැස්මට සිල් දෙනාගේ සහයෝගය ගන්න කියලා. නමුත් දැන් වෙලා තියෙන්නේ එක එක කෑලි කෑලි වැඩ කරනවා, හැම එකම බාගෙට කරනවා, එකක්වත් හරියට කරන්නේ නැහැ කියලා මට පේන්නේ. ඉතින් ඒක නිසා අපි කාටවත් ඇඟිලි දික් කරන්න නැතුව අපි කටයුතු කළ යුතුයි. හැබැයි වර්තමානයේ නම් මේ තේරුම් කවුන්ටු ගත්ත තීන්දුව පිළිබඳ හරිම පුදුමයි. ලෝකේ කිසි රටක මම හිතන්නේ නැහැ ටෙස්ට් කණ්ඩායමල කැප්ටන් කෙනෙකුයි වන් ඩේ එකට කැප්ටන් කෙනෙකුයි T20 කැප්ටන්ල තුන් දෙනෙක් පත් කරලා තියෙනවා කියලා. ඒ තුන් දෙනාම එකම ටීම් එකේ කොළය ගහන්නේ මේ රටේ ඉතරයි ලෝකෙම. මොකක් කරේ එකට එයා ටෙස්ට් ටීම් එකේ හොඳම නම් එයා ටෙස්ට් කැප්ටන් කරේ එයා ටීම් එකක් ගන්න පුළුවන් කැප්ටන් කරන නිසානේ. તો නායකයා තෝරගෙන ටෙස්ට් ටීම් එකේ එයා සුදුසු නැහැ නායකත්වයට 50 ඕවර් එකේ. එයා සුදුසු නැහැ හැබැයි 50 ඕවර් ගහන. හැබැයි එයා සුදුසු නැහැ T20 කැප්ටන් කරන්න. හැබැයි T20 ගහන. T20 කැප්ටන් 50 ඕවර් ගහන. 50 ඕවර් කැප්ටන් ටෙස්ට් උත් ගහනවා 50 ඕවර්ස් උත් ගහනවා T20 ත් ඉන්නවා. අවුල්නේ. ඒක වෙන්න බැරි දෙයක්. ඒක කණ්ඩායම ශක්තිමත්ව ගෙනියන්න සුදුසු පිළිවෙලක් නෙවෙයි. ඒක නිසා මම හිතනවා දැන් ගිය පාර වර්ල්ඩ් කප් එකේ දසුන් සානක කැප්ටන් කළා මැක් දෙකෙන් පොඩ්ඩක් පැත්තකට එන්න කියලා කුසල් මෙන්ඩිස්ස කැප්ටන් කියලා. කුසල් මෙන්ඩිස් පළවෙනි මැච් දෙකේ ක්‍රීඩා කරපු විදිය බැලුවම අති උසස් තත්ත්වයේ ඔහුගේ පිටිහරබය තියෙන වෙලාවක කැප්ටන්සි එක දුන්නා. තුන්වෙනි මැච් එකේ ඉඳන් ඒ මනුස්සයාට කරපු අපරාධ විකට් කීප් කරන්න ඕනේ, ඕපන් බැට් කරන්න ඕනේ, කැප්ටන් කරන්න. දැන් විරාට් කොහලි ඉන්දියාවේ මෑන් ඔෆ් ද මැච් කැප්ටන්. බ්‍රයන් ලා, සචින් තෙන්ඩුල්කර්. ඒ වගේ හොඳම තත්ත්වය අපේ අරගෙන ඉරි සිල්ලා මහත්මයා තමයි අපේ හොඳම ප්‍රතිකරු වර්ල්ඩ් කප් අර්ජුන තමයි ලීඩර්ෂිප් එක දුන්නේ. ඉතින් මේකේ සිලෙක්ෂන් කමිටියේ අර්බුදයක් තියෙන මේ ඇයට මේක නිත්‍යානුකූල එහෙම නැත්නම් අපි ව්‍යවස්ථාව හනුවත් එහෙමනේ මේ කරන්න අපි. ඒකතර වරදක් තියෙනවා පළවෙනි වශයෙන්. එතන වරද්ද ගත්තම එකින් එකට පටලව ගන්න. ඉතින් මම හිතන්නේ තේරීම් කවුන්ටුව එක්ක සාකච්ඡා කරන්න ඕනේ දැඩි ලෙස. පාලක මණ්ඩලයේ දර්ශනය කියනවනේ මේක වැඩ පිළිල මෙහෙම කරන්න. ඊට පස්සේ දැන් අපි ගුරුසිංහ හතුරුසිංහ එළවපු එක බලන්න කොච්චර අපරාධයක්ද කියලා. හතුරුසිංහව එළෙව්වා අභූත විදියට චෝදනා කරා. ගුරුසිංහ කිව්වා මට මේ එක එක දේශපාලඥයන් පස්සේ යන්න මම ගෙදර යනවා, මම ආවේ රටට ආදරේ නිසා. ඇත්තටම පඩි අඩුවෙන් ආවේ. එයා ලෙවල් 4 කෝච් ඔස්ට්‍රේලියා. ගුරුසිංහව එක්ස්ටෙන්ඩ් කරන්න එපා කිව්වා. දැන් බලන්න කොච්චර එදා ඉඳන් අද වෙනකම් කෝච්ලා පහයි හෙඩ් කෝච් හතුරුසිංහ එළෙව්වෙන් පස්සේ. ගුරුසිංහගෙන් පස්සේ අද වෙනකම් හයි පර්ෆෝමන්ස් එක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේ දෙන්නා බොහොම අමාරුවෙන් හොයාගත්තේ ලෝකයේ උසස් තලයට ආපු දෙන්නේ. ඒ නිසා අපේ පරිපාලනයේ වශයෙන් පුහුණුකරුවන් හයි පර්ෆෝමන්ස් එකේ ඉහළ තාක්ෂණයේ ඒවැ ගැටලුවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ඔක්කොම ක්‍රිකට් වලට ආදරේ නම් පුද්ගලික ප්‍රශ්න පැත්තක තියලා ඒව ගැන අවධානය යොමු කරන්න ඕනේ. එතන ලොකු අර්බුදයක් තියෙනවා කියලා මම හිතනවා. නමුත් මේ සියලු දේ කිව්වත් ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්ම තියෙන්නේ ග්‍රවුන්ඩ් එක මැදට ගිහිල්ලා සෙල්ලම් කරන 11 දෙනාගේ. ඒ 11 දෙනාගේ විනය පරිහිම මේකට බලපානවා කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. මං දැක්කා දැන් ඩොලිප් මැන්ඩිස් මහත්මයා තමයි සාර්ථක කාලා අපිට ගෙනාවු කල්මනාකරු. එතුමා ලංකාවේ කැප්ටන් කරලා තිනවා, චෙයාර්මන් සිලෙක්ෂන් කමිටි, මැනේජර් කෝච්.
ඒගලා එයාට අර්ජුනලා අරවින්දලා අසංකල මහනාමල ඔක්කොමලා ගෞරව කරනවා. ඒතොර ටීම් එක ඇතුලේ ඉන්න කළමනාකරුව එක දිගට තියාගන්න අරකේ අවුරුදු ගාන. හොඳ කළමනාකරුවෙක් ඉන්න ඕනේ වැඩිමල් සහෝදරෙක් අයියා කෙනෙක් තාත්ත කෙනෙක්. ඒ තුලින් ක්‍රියාපටිපාටි වෙන්න ඕනේ විනය පටිපාටියේ ක්‍රියාත්මක කිරීම. ඉතින් මම හිතන්නේ එතකොට ඒ ක්‍රීඩකයන්ගේ යම්කිසි විදිහේ අවබෝධයක් ලබා දීලා මේවා තමයි හොඳ මේවා තමයි පිළිවෙල කියලා කතා කරන්න. ඉතින් මම හිතන්නේ අපිට වෙලා තියෙන දැන් තත්ත්වය තමයි එක් දිගන තරඟ 25යි, ටෙස්ට් තරඟ 14යි, T20 තරඟ 25කට වඩා අවුරුද්දට සෙල්ලම් කරන රට වෙනවා. ඒ අතරතුර APL, BPL, CPL, IPL ඔක්කොම තියෙනවා. එතකොට ක්‍රීඩකයන්ගේ ශ්‍රමදායකත්වයේ ශක්තිය ලබා දෙන්න පුළුවන් තත්ත්වේ මනින්න ඕනේ. ඒ කියන්නේ වර්ක් ලෝඩ් මැනේජ්මන්ට් කියලා. එයාගේ ශ්‍රමදායකත්වය අනුව එයාව වෙන් කරලා තමයි අපි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රීඩකයන්ගේ ප්ලේයර් කොන්ට්‍රැක්ට් එක දෙන්නේ. එතන තව ටිකක් වැඩි දියුණු කළ යුතුමයි. නැත්නම් වසර පුරා අපිට ඒගලංගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගන්නවද කියන එක ප්‍රශ්නයක්. ඉන්දියාවේ එහෙම නම් අපිට වඩා ක්‍රීඩා කරනවා. ඒගොල්ලන් IPL එක මාස දෙකක්. ඊට අමතරව අපිට වඩා ලෝක වටේ ක්‍රිකට් ගහනවා ඉන්දියාව. වසරකට T20 50ක් විතර ගහනවා. එහෙම කළා ඒගොල්ලෝ මැනේජ් කරගන්න බැරි. එතකොට පාලක වටේ නේද වැඩ? දැන් බලන්නකෝ කැප්ටන් උයි බෙස්ට් ප්ලේයර් ඉල්ලා ඒගොල්ලන් T20 සමුගත්තනේ. කාර T20. ඒ සමුගත්තේ ඇයි? මමගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙතනින් දැන් මේ වර්ල්ඩ් කප් එක දිනපු දවස් ඉල්ලා තමන් සමුගත්. අවුරුද්දක් එකමාරක් විරාට් කෝල්ට T20 ගහන්න පුළුවන්. අවුරුද්දක් ලේසින් ගහන්න පුළුවන්. නමුත් ඒ අය දන්නවා මගේ භූමිකාව ඉවරයි. කොටස හරි මම රටට උපරිම ගෞරවය ලබා දුන්නා. මම දැන් පල්ලෙහාට ගිහිලා වෙන කෙනෙක්ට මෙතනට එන්න දෙන්නේ. අපේ ඒ தත්ත්වයේ වෘත්තිකත්වයක් නැහැ. එක පැත්ත. ඒ වගේම ඒ ක්‍රීඩකින්ව යදොවීමේදී එයට අපි යම් කිසි විදිය පාලනයක් එක දෙන්න ඕනේ නැත්තම් කරන්න බෑ. දැන් ඔය වගේදී ලංකාවත් එක්ක සම්බන්ධවට ලංකාවේ ප්‍රවේදීම කරන්නේ 2014 වර්ල්ඩ් කප් එකේදී නේද සංගක්කාරයි මහේලා දෙන්නම එකපාර අයින් වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කියලා ලංකාවේ කියන. නෑ ඒක ඉතින් එහෙම කියන එක වැරදිනේ. ඒක එහෙමම කියන්න බෑ. නමුත් අපි දැන් එංගලන්තත් එක්ක ටෙස්ට් මැච් තුනයි තුනම දිනන ලංකාව 2016 ඇන්ජලෝ මැතිව් දිනිෂ් චන්දිමාල් කැප්ටන් වයිස් කැප්ටන්. ඉතින් ඒ ඊට පස්සේ ඇන්ජලෝට අභූත චෝදනා ගිනා. ඊට පස්සේ මේ මනුස්සයා කැප්ටන්සියෙන් අයින් කරන්න එයාට ප්‍රශ්න ඇති කරා. ඒ වගේ අපි ආපු ධාරාවල් අපිම වළක්ව ගත්තා. සරලව කියනවා නම් ඉතාම දක්ෂ සහජ හැකියාව තියෙන ක්‍රීඩකෙන් ලංකාව ක්‍රීඩාව කරන ගානටම ගේන්න පුළුවන්. ගිනාවට පස්සේ පවත්වගෙන යෑමේ තමයි අපේ අඩුපාඩුව තියෙන්නේ. ඒක කළමනාකරණය කළ යුතුමයි. නෑ මං එයාගේ ස්ටේට්මන්ට් එක එකඟ වෙන්නේ නැහැ. ඉතින් ඒක එයාගේ අදහස. නෑ දැන් ඔබතුමා කියන විදිහට ක්‍රීඩකයන්ට කළමනාකරුපත් කිරීම තුළ තමයි මම නම් දකින්නේ ගැටලුව. ඒ කියන්නේ කළමනා කරන ඒ ක්‍රීඩකයන්ගේ කළමනාකරුත ඕන විදිහට ඇදගෙනවා රට වෙනුවෙන් අවශ්‍ය දේ කරන්නේ නැහැ. දැන් මේ දෙකක් ක්‍රීඩකයන්ට කළමනාකරුවෙක් ඉන්න එක වරදක් නෙවෙයි. ඒක ඒකෙන් ගොඩක් වාසිදායක දේවල් ගොඩක් ක්‍රීඩකයක පැත්තට සිද්ධ වෙනවා. නමුත් පරිපාලනයේ වශයෙන් විශාල භූමිකාවක් තියෙනවා කළමනාකරණය කරන්න. ඒක කළ යුතුයි. ඒක ක්‍රීඩකයාගේම වගකීම නෙමෙයි. ක්‍රීඩකයාගේ හොඳම දේ දැන් හොඳ කලාකරුවෙක් ඉන්නවා නම් එයාව චිත්‍රපටයට ගත්තට ඒ කරන්න ඕනේ භූමිකාව පාලනය කරන්නේ අධ්‍යක්ෂකතුමානේ. කතාව දෙබස් තිර රචනය අනු. එතකොට අපිට ඒ ළමයින්ව පාවිච්චි කරන්න ඕනේ පාලනය කරන්න ඕනේ ක්‍රමය සහ දැනුම දෙන්න ඕනේ පරිපාලනය. ඒ පරිපාලනයෙන් තමයි පත් කරන්නේ පුහුණුකරු, බැටින් කෝච්, බෝලින් කෝච්, ෆීල්ඩින් කෝච්, හෙඩ් කෝච්, ඊළඟට ඒ ටීම් මැනේජර්, ඒ ටීම් කෝච්. ඒවා මීට වඩා උසස් තලයට යන්න ඕනේ. දැන් ඔයා හොඳට බලන්න රවි ශාස්ත්‍රීව ගෙනාව, යා මේව කරා. ඒක ඩ්‍රයිවිඩ්ව ගෙනාව, ඒ ටීම් එකේ කැප් කෝච්, යා උඩට ගෙනාව. පිළිවෙලක් ඇතුව යන බවක් පේනවනේ. අනික ඒ කිසිම රටක සිලෙක්ෂන් කමිටි එක වගේ යන්නේ නැහැ ක්‍රීඩාවතිට. මට ඒ ගැන අවබෝධයක් නැහැ. අවසානව
ක්‍රීඩා නීතිය සංශෝධනය විය යුතුයි. දැන් බලන්න දැන් බෝඩ් ක්‍රීඩාමතුමත් කනස්සල්ලෙන් දුකෙන් ඉන්නවා ටීම් එක පැරදුනා. ක්‍රීඩකිනුත් හිතේ අමාරුවෙන් දුකෙන් ඉන්නවා මීට අපිට යමක් කරන්න තියෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත් කියන මටත් පුදුමයි මේ ගත්ත තීන්දුව කියලා. ඉතින් කවුද වගකීමුනේ? ඒකට හේතුව ක්‍රීඩා නීතියේ යම්කිසි බලතල ටිකක් ක්‍රීඩා අමාත්‍යාංශයේ යටතට ඇවිල්ලා. යම්කිසි බලතල ටිකක් ක්‍රීඩා පාලක මණ්ඩලයට ගිහින්. ඒක නිසා එහෙම කරන්න බෑ. වගකීමක් දීලා වගවීමක් ගන්න ඕනේ. ඒ නිසා ඉන්දියාවේ සිලෙක්ෂන් කමිටියේ චාමන් පත් කරන්නේ කාර සිලෙක්ෂන් සම්පූර්ණ හින්දි ඉන්දියන් ක්‍රිකට් පාලක මණ්ඩලය. පාලක මණ්ඩලය වගකීම පැරදුනා. ලෝකෙ කිසිම රටක ක්‍රීඩාවතිවරයා විසින් පත් කරන්නේ නැහනේ සිලෙක්ෂන්. නමුත් ලංකාවේ ක්‍රීඩා නීතිය වෙනස් කරන්න බෑ. වෙනස් කරාම කියනවා ICC එකට අනුව අපි වැඩ කරන්න කියලා. ෆුට්බෝල් වල කියනවා ලංකාවේ ක්‍රීඩා නීතිය වෙනස් කරන්න එක එක පුද්ගලයෝ මත පදනම් කරන්න. අපි කියන්නේ එකයි වැඩමුළුවක් තියලා ක්‍රීඩාවට අවශ්‍ය විදිහේ ක්‍රීඩා නීතිය වෙනස් කරනවා මිසක් පුද්ගලයෝ එක ඉලක්ක කරගෙන එයාව එලවන්න මෙයාව එලවන්න නීති ගෙනල්ලා ක්‍රීඩාව දියුණු වෙන්නේ නැහැ.